ආයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමේ නවදහනිය පුවත් සිරස්තල වෙත 11 වන වරටත් පැවැත්වෙන සියත වාර්ෂික සරුරාත්‍රික පිරිත් සජ්ජායනය අද රාත්‍රියේ පිරිත් සජ්ජායනය රාත්‍රියේ 9 සිට සියත ටීවී සහ සියත FM ඔස්සේ සජීවීව උපාධිධාරී රැකියා පිළිබඳව අලුත් පාර්ලිමේන්තුවේ වාද විවාද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලදී ගත වූ කෙටි කාලය තුල සැකකරුවන් ලක්ෂයකට අධික පිරිසක් අත්අඩංගුවට හිටපු ජනපති මෛත්‍රීට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයේදී නව බලගත් තනතුරක් මහලිකම් දයාසිරි කියයි දැන් අවධානය දේශීය පුවත් වෙත Voice of Asia Madhyajalaya 11 වන වරට සංවිධානය කරනු ලබන වාර්ෂික සවරාත්‍රික පිරිත් සජ්ජායනය අද රාත්‍රී 9ට ආරම්භ වීමට නියමිතයි. Voice of Asia Madhyajalaya සංවිධානය කරන ආගමික වැඩසටහන් මාලාවේ එක් අදියරක් වන වාර්ෂික සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් එහි වැඩවසන භික්ෂුන් වහන්සේලා රැසක් පිරිත් සජ්ජායනය සඳහා අද සහභාගී වනවා. මෙවර සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය පැවැත්වෙන්නේ 11 වන වරටයි. රාත්‍රී 9ට ආරම්භ වන පිරිත් සජ්ජායනය සජීව ලෙස සියත ටීවී සහ සියත FM ඔස්සේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. පිරිත් සජ්ජායනය පැවැත්වෙන්නේ කොළඹ හුණුපිටිය ව්‍යාපාරී අංක 117/10 දරන ස්ථානයේ පිහිටි Voice of Asia මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණයේ බින්ස කාර්ය පිරිමෙතරයේ සිටයි මේ චාලිත්‍රය සෑම වර්ෂයකම මේ මාසය නැත්තම් ඊට සමීප දින වකවානුවක නොකඩවා පවත්වන චාලිත්‍රමේ පින්කමක් හැටියට තමයි පවත්වන්නේ පිරිත් සජ්ජායනයෙන් අනතුරුව හෙට උදෑසන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හේල් දානීය පිරිනැමීමේ පින්කම පැවැත්වෙනවා. ඉන් අනතුරුව හෙට දින පුරාද ආගමික වැඩසටහන් කිහිපයක් මීට සමකාමීව සංවිධානය කර තිබෙනවා. අද උදෑසන සියත පියුම්බෙල වැඩසටහනට එක්වෙමින් Voice of Asia මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම මහතා සියත වාර්ෂික පිරිත් සජ්ජායනය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. සියලුම බෞද්ධ වැඩසටහන් වලට කිසිම මුදලක් කිසි දවසක අයන කරපු එකම ආයතනය ලංකාවේ තියෙනවා නම් ඒ මේ ආයතනය. ඒකට හේතුව තමයි අපේ ප්‍රතිපත්තියක් හැටියට සියලුම ආගමික වැඩසටහන් නොමිලේ ප්‍රචාරය කිරීමේ ප්‍රතිපත්තියක ඉන්නවා. මාධ්‍යයක් තුලම ඇදෙන මේ කළ යුතු යුතුකම. ඉතින් අපි ඒක තේරුම් අරගත්තා. ඊට පස්සේ අපි තීන්දු කරා හැම මාසෙකම මේ සර්වරාත්‍රි පිරිත් ධර්ම දේශනය විකාශය කරනවා. මම කැමැති ආරාධනාවක් කරන්න සුවිශේෂී ආරාධනාවක්. අද දින රාත්‍රී 9:00 මේ විකාශන කරන පිරිත් සජ්ජායනය ඔබ නිවසේ සිට අපි ආරාධිත අමුත්තන් නැරනකොට ඔබට මෙතනට එන්න අවස්ථාවක් නැති නිසා ඔබත් රූපවාහිනි තිරේ ඉදිරිපිට එමු නැත්නම් ගෙදර තියෙන ගුවන්විදුලි යන්ත්‍රයේ ඉදිරිපිට ගිහිල්ලා මේ පිරිත සාවධානව ශ්‍රවණය කරන්න කියලා මේ පිරිත් සජ්ජායනය සිදු කරන්නේ ගංගාරාමේ සුභේක්ෂාකාමී භික්ෂුන් වහන්සේලා ඒ සඳහා සූදානම් වෙලා ඒ ශ්‍රවණය කරන්න එහි පිහිට ඔබ සීල් දනාව ලබා ගන්න පුළුවන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස් වුණා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ දින ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙවන විට විවාදයට නැගිනවා. ආයතනපත් කැළවීමෙන් අනතුරුව කඩිමුඩියේ පත්වීම් ලිපි නිකුත් කර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉලක්ක කොටගෙන උපාධිධාරීන් රැවටීමේ අරමුණින් ඔවුන් සේවයට වාර්තා කිරීමට සලස්වා. පසුව ඔවුන්ගේ සේවය අහිමි කිරීමට කටයුතු කොට ඇති බව රජයේ විසින් පිළිගනු ලබන්නේද? මෙලෙස අසාධාරණ ලක් වූ උපාධිධාරීන් හට නැවත සේවය ලබා දීමට රජයේ කටයුතු කරනු ලබන්නේද? උපාධිධාරීන් පත්වීම් 60,000ක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලැස්වෙච්ච අමාත්‍ය මණ්ඩලයත් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වෙන විටත් අදාළ උපදෙස් දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබෙන අතර අතිගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දේශනයට කවුරු හෝ සවන් දුන්නා නම් අවබෝධයෙන් ජනාධිපතිතුමා
ඊයේ පැහැදිලිව මෙය යලිත් වරක් ප්‍රකාශයට පත් කරා. මුද්‍රණයේ තියෙනවා 50000යි කියලා. අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කිව්වා 60000යි කියලා. ඉතින් මේ පරස්පරයක් තියෙන මොකක්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි. විරුද්ධ පක්ෂයේ නායකතුමා හා හිටපු ආණ්ඩුවට මේ දාස් ගානකට කිසි කෙනෙක්ට උදව් වෙන්න බැරි වුණා. දැන් ඇවිල්ලා අපේ ආණ්ඩුව පිටවන්න ජනාධිපතිතුමාට දුන්නු වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්නා සියලු දෙනාට මේ අනුව රැකියා ලැබෙනවා. අසාර්ථක පරාජයට පත්තුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. ඔබ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ප්‍රකාශ කරපු දෙය අතර පරස්පරයක් තිබුණා. ඒක පැහැදිලි කරගන්නයි මං ඇහුවේ. ඔබතුමා කොහෙද යන්නේ? මල්ලේපොල් උත්තරන්නේ දුන්නේ. මේක 50000ද 60000ද එච්චරයි යන්නේ. 50000ද 60000ද එච්චරයි යන්නේ. 2015 යහපාලන ආණ්ඩුවට ජනවරමක් ලැබුණා විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරලා. ඉතින් එදා අපි තීරණය කෙරුවා විධායක ජනාධිපතිතුමාගේ අවශ්‍ය නොකර විධායක ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන මාවතකට අපි යමු කියලා. ඉතින් ඒ අනුව තමයි අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. අත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය මුල් පිටපතේ 19 වෙනි සංශෝධනයට වඩා බලතල රාශියක් අපි ජනාධිපතිතුමාගෙන් ඉවත් කළා අගමැතිතුමාට දුන්නා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා ඒ සියල්ල ක්‍රියාත්මක කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. ජනමත විචාරණයක් නොමැතිව කරන්න පුළුවන් සංශෝධන විතරයි අපි අවසාන වශයෙන් කෙරුවේ. මට පුදුමයි මේකයි. අපි 19 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරනකොට මුළු පාර්ලිමේන්තුව ඡන්දෙ දුන්නා. එක මන්ත්‍රීවරයෙක් හැරෙන්න අපි අගමැතිතුමා ඉන්නවා ගරු අගමැතිතුමා. ජනාධිපති වරේක්ට පාර්ලිමේන්තුවට දෙකටම තිබෙන බලයක් ලෙස ඉතුරු කරන්නට අකමැති වුණේ දරණඳු අපේ රටේ ජනතාවටත් අපේ රටේ නිදහසට හා ස්වාධීනත්වයට විරුද්ධ වැඩ කිරීම අරමුණ කරගත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රට පාර්ලිමේන්තුව හිර කරලා තියන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යන විට 6.8% 7%ක ආර්ථික සංවර්ධන වේගයක රටක් බාර දුන්නේ. ඔබ ගෙදර යවනකොට රට 2%ක බංකොලොත් රටක් බාර දීලා ගිහිල්ලා තියෙන්නේ. හිටපු අගමැතිතුමත් දැන් මෙතන නැහැ. ඔබ වැනි අය ඔහු වටක රට බක් කරලා දැන් ඇවිල්ලා කතා මේ අපි කරන්නේ මොකද කියලා. මේ රටේ දේශපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන් වෙනසකට ඒ වාගේම සංශෝධනයකට ලක් කළ යුතුයි. ඉක්තාමික්මනින් ඒ අවශ්‍ය යෝජනාවල් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන් අවශ්‍ය වැඩපිළිවෙළවල් අපි ඉදිරිපත් කිරීමට කැපවී කටයුතු කරන බව සඳහන් කරමින් ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීමෙන් පසුව අද 7 වෙනි වරට පාර්ලිමේන්තුවේ ඊයේ දිවුරුම් දීමට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ අනාගතය සඳහා ඉතාමත් වැදගත් දුරදක්නා ඥානාන්විත වැඩසටහනක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මේ ගරු සභාව මෙවර ප්‍රධාන වශයෙන්ම වඩාත් වෘත්තිකයෙන් උගතුන් රාශියකින් සමන්විත සභාවක් බවට පත් වී තිබෙනවා. මූලික වශයෙන්ම මේ රටේ දේශපාලන සංස්කෘතියේ මහා වෙනසක් සිදු විය යුතුයි කියා මා විශ්වාස කරනවා. විවස්ථාවක් පිළිබඳව කතා කරනවා වගේම අපේ දේශපාලන සංස්කෘතියේ බරපතල වීමක් සහ කඩාහැලි ඇති උනේ මනාප ඡන්ද ක්‍රමයක් සමගයි කියන එක මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස් වුණා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ ප්‍රථම වරට රැස් වුණා.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම මෙන්ම ඉදිරි මැතිවරණයන් සඳහා මුහුණ දීමත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. මධ්‍යම කාරක සභා රැස්වීමේ රාත්‍රිය දක්වා පැවති අතර එහිදී සාකච්ඡාවට බඳුණු කරුණු පිළිබඳව පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජේෂ්ඨයින් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජනාධිපතිතුමන් කිසිම තන්ත්‍රයක් හෝ අධිනමක් හෝ කිසිම කම්බුල් විලක් නැහැ. අද මධ්‍යම කාරක සභාවේ මොකද ඒක? ඔව් නැහැ. ඒකදී අපි යම් එකඟතාවක් තිබෙනවා. අපෝජන පෙරමුණුත් ඒ සම්බන්ධව කතා කරලා තිබුණා. මොකද ඊළඟට තියෙන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී යම් ස්ථානයක් ලබා දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්න. शक्तिमत मे पक्ष अनागतिमकारी मध्यम कारक सभाधिपति लबादी තනතුර පිළිබඳව තාම නැහැ. නමුත් ඉදිරියේදී සාකච්ඡා කරමු කියන පණිවිඩය අපිට කියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැබෙන්නේ යන්නේ නියෝජ්‍ය ජනාධිපති ධූරයේද නැත්නම් නියෝජ්‍ය අගමැති ධූරයේද? ඒ ලැබෙන දවසට බලමු. අප සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම දීර්ඝ කාලයක් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ අවුරුදු 28ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ඒ වගේම තරුණ පෙරමුණ නියෝජනය කළා. මම අද තීරණය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත් වෙන්න. ඒකට හේතුව තමයි ඊළඟ කෙනෙකුට අවස්ථාව ලබා දිය යුතු තිබෙනවා. අපි දැක්කනේ ඔබතුමා නිකන් තරහින් වගේ කතා ගන්න. නෑ පිස්සු දානේ මම ජොලියේ ඉන්නේ මේ දවස්වල. අතපර එහෙම කරන්න බෑ වගේ නිකන් අපි වීදුර වලින් දැක්ක කප් දෙනන් ඇවුනේ. නෑ ඔයාලා දැක්කේ නෑ බොරු කියන්නේ. අතර මොනද කතාවේ? මොනවන්ද? එතකොට දැන් විශේෂ සංශෝධන සම්බන්ධයෙන් මොකද ඔබතුමාලා මම හිතන්නේ ඒක එකසරේ වාචිකව කියන්න බෑ. මොකද විශේෂ සංශෝධනයේ පිළිබඳ යෝජනාව එනවා. ඒක ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ විශේෂ සංශෝධනයේ මේ වර්තමාන ඔබතුමාලාගේ සභාපතිවරණ යම් කිසි හොඳ කලදසාවක් ඇයිද මොකක් හරි ධූරයක් හම්බ වේද? කියන්න බෑ. මොනවද සංශෝධන තව දැකලත් නෑ. අර සාකච්ඡා වෙමින් තියෙනවා. ඉතින් ලු කියන එක නෙමෙයි අපි මේ සංශෝධන දිහා නිරීක්ෂණාත්මක බලලා ඉදිහාවට අපට අදහස් කර කරලා වඩා යරටට යහපතක් වෙන සංශෝධන ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම දන්නවා. විදුලි බල ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා පවසනවා. ඊයේ පස්වර්වේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාවට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දෙක්ව සිටියා. විදුලි බල අමාත්‍ය ඩලස් අලහපෙරුම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ඇතුළු විදුලි බල අමාත්‍යංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්තුණා. පසුකීදා සමස්ත දිවයිනේ විදුලි පරිභෝගිකින් අපහසුතාවයට පත් කරමින් හදිසියේ ඇති වූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කල සත්පුත්කල කමිටු වාර්තාව තමා වෙත ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි විශේෂ භාර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. විදුලි බල මණ්ඩලය යනු ශ්‍රී ලංකාව තුල සේවා සපයන රාජ්‍ය ආයතන අතුරින් සුවිශේෂී ආයතනයක් බවත් එය ලාභ අපේක්ෂාවෙන් තොරව සමාජ සුබසාධනයේ උදෙසා ක්‍රියාත්මක විය යුතු බවත් විදුලි බල මණ්ඩලයේ පැවැත්ම ඇත්තේ පාරිභෝගික ජනතාව මත බැවින් විදුලි බල අමාත්‍යංශ ප්‍රමුඛ ලංකා විදුලි බල මණ්ඩලය නිරන්තරයෙන් පාරිභෝගිකයාට සහනයක් වන පරිද්දෙන් ක්‍රියාත්මක විය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. නොයෙක් හේතුන් මත මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති විදුලි ව්‍යාපෘති ඉතාමත් කෙටි කාලයක් තුලදී ක්‍රියාත්මක තලයට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් එසේ කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒවා निराකරණය කර දීමට වහම තමාට දැනුම් දෙන ලෙසත් අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා.
පසුගිය කාලය තුළ සිදු කරන ලද අපරාධ මෙහෙයුම්වලදී සැකකරුවන් ලක්ෂයකට අධික පිරිසක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඒ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකා පොලිසිය විසින් සමස්ත වශයෙන්ම පසුගිය මාස එක් දෙනෙක් මෙම නීති විරෝධී ගිනියාවේ මත්ද්‍රව්‍ය සහ පුබුද්‍රව්‍ය සම්බන්ධයෙන් උත් වරෙන්තු සම්බන්ධයෙන් උත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මෙයින් වරෙන්තු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත ප්‍රමාණය 26121ක්, ගිනියාවේ සම්බන්ධයෙන් 321ක්, පුබුද්‍රව්‍ය සම්බන්ධයෙන් 38ක්, ඒ වගේම නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් 26811ක්, වෙනත් වැරදි සම්බන්ධයෙන් 50360ක්. මේ ආකාරයට ශ්‍රී ලංකා පොලිසිය පසුගිය කාලය තුළදී ආරම්භ කරන ලද නීති විරෝධී ගිනියාවේ මත්ද්‍රව්‍ය සහ පුබුද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවා. මහජනතාවගෙන් අපි බලාපොරොත්තු වෙනවා මහජන සහය. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මහජනතාව දිගින් දිගටම ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය දපමින් තොරතුරු ලබා දෙනවා. මේ ලබා දෙන තොරතුරු ඔස්සේ මේ වැටලීම් කටයුතු සිද්ධ කරනවා. ඒ අනුව ප්‍රාදේශීය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට, ඒ වගේම ඒ ප්‍රදේශ භාර පොලිස් අධිකාරීවරුන්ට, නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. බස්නාහිර පළාතේත් ඒ ආකාරයටම තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව 19.97 ඔස්සේ තොරතුරු ලබා දීමට හැකියාව තියෙනවා මත්ද්‍රව්‍ය සහ විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන්. මේ දුරකථන ඔස්සේ මේ වෙන විට ලබා දෙන තොරතුරු අනුව තමයි මේ සාර්ථක වැටලීම් සිද්ධ කරලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරිය නිලධාරීන් සහ ආරක්ෂකංශ විසින් සිදු කළ වැටලීම් කීපයක් වෙතයි දැන් අවධානය. කිරිනොච්චිය කන්දවල ප්‍රදේශයේදී පොලිසිය සහ ගුවන් හමුදාව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ගංජා කිලෝග්‍රෑම් 50ක් සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම වැටලීමෙන් පසු සැකකාර කාන්තාවගේ ස්වාමි පුරුෂයා පලා ගොස් ඇති අතර පොලිසිය මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ එම තැනැත්තා විසින් ගංජා තොගය ගෙන ආ බවයි. අම්බලංගොඩදී අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය තොගය මුහුදේ සිට ගොඩබිමට ගෙන ආ බහුදින යාත්‍රාව දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි අධිකරණ කටයුතු සඳහා මෙම බහුදින යාත්‍රාව දෙහිවල පොලිසිය විසින් අම්බලංගොඩ පොලිස් භාරයට පත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොගයක් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කළ කුකුළු ආහාර නිෂ්පාදනාගාරයක් වටලා සහල් කිලෝ 3300ක් සිය බාරයට ගැනීමට කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරී වැටලීම් නිලධාරී කණ්ඩායමක් සමත් වුණා. සිය බාරයට ගෙන තිබූ අදාළ සහල් තොගය කොළයාපිටිය මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒවා ආවරණ සහිතව මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන් කටයුතු කළා. එම පොහොසත් සමගින් සියද මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියද ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.